দেখ আমি পাটাঙ্গা মনে মামা হেন মনে এলাম এটা लेसन एक स्टार्ट करमो अतोड अभी तो अदर डिस्कस करना थी इन्हें अप्लाइड मैकेनिक्स वाला लेसन है काक हरे राइट मैं मैं මගේ පොඩ්ඩක් බෝඩ් එකේ කැමරාව වැඩ කරන්නේ තියලා තියෙනවා මේ අපි මම පොඩි ඉංග්‍රීසි කතා කරගෙන නම් අපි දැන් ඇප්ලයිඩ් මැත්ස් නේ මෙතන කරන්නේ හරි ඒ ඇප්ලයිඩ් මැත්ස් කරද්දී ඒකේ මේන්ලි ඇප්ලිකේෂන්ස් ඔෆ් මැත්ස් තමයි ඇප්ලයිඩ් මැත්ස් කියලා අපි කතා කරන්නේ ඔයාලා දන්නවා හරි ඒතර සාමාන්‍යයෙන් ඒ කියන්නේ කම්බයින් මැත්ස් කරද්දී කම්බයින් මැත්ස් සිලබස් එක ගත්තොත් ඒක ඒක කම්බයින් මැත්ස් කියන්නේ ඒතකොට කම්බයින් මැත්ස් 1 කම්බයින් මැත්ස් 2 කියලා පාර්ට් දෙකකට මේක ඩිවයිඩ් වෙනවනේ कंबाइनमेंट्स टू එකට තමයි සාමාන්‍යයෙන් අපි ඇප්ලයිඩ් මැත්ස් කියලා කියන්නේ. අපිට මේන්ලි කම්බයින්මන්ට්ස් 2 යටත් ඒ අපිට ඉගෙන ගන්න තියෙනවා වෙක්ටර්ස් තමයි. ඇප්ලයිඩ් මැත්ස් කියන්නේ ස්ටෙප් ගැන ප්‍රොබබිලිටි කම්බයින්මන්ට්ස් 2 එකට තියෙන්නේ. කියන්නේ ඔල්රෙඩි අපි එතකොට වෙක්ටර්ස් කවර් කරලා තියෙනවා. හරි. ඊළඟට කවර් කරන්න තියෙන එක තමයි ඇප්ලයිඩ් මැත්ස්, right? In applied mathematics, applications of mathematics. Will be discussed, right? Applied mathematics is usually divided into two branches as follows, right? Kambalan ko mga wala dhanne ma. Ikak tamay statics, anik teka tamay dynamics kela. Wala physics wala tap me, para mechanics ke na lesson ne karani, tar mechanics lesson ne ke, wala ke statics dynamics kela samahal lata, ta mega halati. Api yara stationary ewa ga na stationary ke ani. රෙස්ට් එකේ දින බොඩිස් ගැන වගේ ස්ටඩි කරන එක තමයි ස්ටැටික්ස් වෙන්නේ. ඒකදී තමයි උඩ ෆෝසස්, ඉක්විලිබ්‍රියම් ඒ වගේ ඒවා තියෙන්නේ. ඊට ඩයිනමික්ස් කියලා කියන්නේ මූවින් ඔබ්ජෙක්ට්ස් පිළිබඳ ස්ටඩි කරන එක. ඒ කියන්නේ මෝෂන්, නිව්ටන්ස් ලෝ ඒ වගේ ඒවා තමයි ඩයිනමික්ස් වලදී වෙන්නේ. හරි. ඊට අපිටත් මේ ඇප්ලයිඩ් එක පාර්ට් දෙකකට ඩිවයිඩ් වෙනවා ස්ටැට් ඩයිනමික්ස් කියලා. ඊට ස්ටැට් ගත්තොත් හරි. ඊට මේ තියෙන්නේ the study of stationary bodies is known as statics. And the study of moving bodies is known as the dynamic. We can know that in statistical systems, dynamical systems. Kerala, that means yeah, thing. Yeah, what we got, that means a statistical system. Meka statics. Like a stationary. Vahan yeah, what we got, that means a move. No, dynamical system. Meka Kerala, that means yeah. Har. That toro. Mitha na. Api stat got, that means passe. Toro stat. Wala mainly six sections. Tiyan. Har. Forces. The system of coplanar forces, jointed goods, frames, equilibrium, friction. तबे का तीनो center of gravity के लोग friction के लिए separate का center of gravity वाली का तमाही तीन नहीं. तो सामान्य first lesson ने के तमाही first semester first term में के टाडाला lesson ने का forces हर. बट माता कहती है अभी एक discuss करा physical class से के लिए दो सुला रहा. උඩටට ක්ලාස් රූම් එක කරේ මතකනේ හරි ඩිසෙම්බර් වල වගේ මම හිතන විදිහට කරේ හරි ඒතරයි මම නිකන් මේ බ්‍රීෆ් කරන්න මොනවද අපි ෆෝසස් කියලා කතා කරේ එතකොට එතෙන්දී අපි කතා කරේ ඩෙෆිනිෂන් ඔෆ් අ ෆෝස් ඩෙෆිනිෂන් ඔෆ් අ ෆෝස් ඊට පස්සේ කතා කරා රිසල්ටන්ට් ෆෝස් නේද ෆෝසස් දෙකම සේම් ඩිරෙක්ෂන් එකට කියන්නේ එතෙන්දී අපි කතා කරේ ෆෝසස් ඔන් අ පාටිකල්
මේ සෙකන්ඩ් හෙඩින් එක තියෙන සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් කියන්නේ ඒකයි කතා කරන්නේ ෆෝසස් ඔන් රිජිඩ් බොඩිස් තමයි කතා කරන්නේ ෆෝසස් ඔන් පාටිකල් ෆෝසස් ඔන් රිජිඩ් මම බ්‍රීෆ් කරන්නේ ෆෝසස් කියන එක මේන්ලි කතා කරපු එක ඉතින් දැන් සේම් ඩිරෙක්ෂන් එකට පොයින්ට් ඇප්ලයි කරලා තිබ්බොත් ෆෝස් එක ඒතර අපි කන්සිඩර් කරන්නේ මේ සම් එක විදිහට ගන්න පුළුවන් අපොසිට් ඩිරෙක්ෂන් එක වුණා ඩිෆරන්ස් එක ගන්න පුළුවන් ඒතකොට තීට වගේ ඇන්ගල් එකක් තියෙනකොට ඒතකොට පැරලෝග්‍රෑම් ලෝ එක පාවිච්චි කරලා ගන්න පුළුවන් හරි කෝස් පැරලෝග්‍රෑම් එකක් ගහලා ගන්න පුළුවන් p² + q² + 2pq cos θ කියලා එන්නේ r² එක ෆිසික්ස් වලටත් වලින් තියෙන එක ඒක ඉතින් ඊට අමතරව සිස්ටම් ඔෆ් ෆෝසස් තිබ්බොත් අපි කරන්නේ හොරිසොන්ටල් වර්ටිකල් වලට රිසෝල්ව් කරලා ටෝටල් හොරිසොන්ටල් එක ටෝටල් වර්ටිකල් එක අරගෙන ඒ දෙන්නගෙන් රිසල්ටන්ට් එක ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් එතෙන්දි කරේ. ඊට අමතරව අපි එතෙන්දි කතා කරා ඉක්විලිබ්‍රියම් එකත් කතා කරා ඉක්විලිබ්‍රියම් ඔෆ් අ පාටිකල් කියන එක. එතෙන්දි 1 within 1 with one forces cannot be in equilibrium with two forces it is possible to be equilibrium but the two forces are in equal and opposite direction. හරි ඔකනේ කතා කරේ. ඒතර 3 forces තමයි ඒක වැඩිපුර කතා කරේ. ඒ forces කියන කොට ඒක ස්ටඩි කරන්න පුළුවන්. sum of two forces resultant of two forces is equal and opposite to the third force කියන එක කරද්දී force triangle එකක් ගන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් resolve කරන්න එක direction එකට resolve කරන්න පුළුවන් අනේ direction එකට resolve කරන්න පුළුවන් එතකොට දෙපැත්තරම resultant එක resolve කරාම total component වල sum එක 0 වෙනවා ඒ වගේම කතා කරේ මම නිකන් මේ මතක් කරේ පොඩ්ඩක් ආලට නිදිමත වෙන්න ඕනේ හින්දා හරිද මේ ඊට අමතරව ලාමිස් තියරම් එක යූස් කරලා ගණන් හදන එක තමයි එතෙන්දී කතා කරන්නේ හරි ඒ ෆෝස් අපි අද කතා කරන්න යන්නේ මේක සෙකන්ඩ් ටොපික් එක තමයි කතා කරන්න යන්නේ අ සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් කියන එක අද ජිනුක ඇවිල්ලා නැහැ මට ඔයාලා මේ කතා කරන්න යන්නේ වැඩි මට මැසේජ් කරලා පොඩ්ඩක් උදව් කරන්න ඔයාලට මතකයි නේ ෆස්ට් සෙක්ෂන් එක කරා කියලා ස්ටැට් වල එදාසර රෙකෝඩින් තිබෙන්නේ නැති හින්දා මට රෙකෝඩින් එන්න විදියක් නැහැ මගේ අර මේක දාලාගෙන තියෙන මම කරා කියලා හරිද මම මිලිනි මතකයි නේ අපි කරා ඒ දවස්වල අර අර එක්ස්ට්‍රා ක්ලාසස් වගේ අදාලා උදේවරුයි කරේ ඔව් සර් මතකයි හරි නේ හරි thank you ඉතින් අපිට මේ සෙකන්ඩ් පාර්ට් එකට තමයි අද යන්න තියෙන්නේ සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් කියන එකට තමයි යන්න තියෙන්නේ. හරි මම මේ බෑක්ග්‍රවුන්ඩ් එක හැදුවේ. එතකොට මේකේ ෆෝසස් නම් ඇත්තටම ෆෝසස් වල ලාමිස් තියරම් එකකින් ඩීටේල් ෆිසික්ස් වලට කතා කරේ නැති වුණාට ඒ අනේ ෆෝසස් වල ඒ සෙක්ෂන් එක ඇත්තටම ෆිසික්ස් වල සෙක්ෂන් එකම තමයි. ඒත් එතනින් එහා ඒව තමයි අපි මේ අලුතෙන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් තමයි මේකේ හાર્ට් එක වගේ තියෙන්නේ. මොකද ඒක තමයි බේස් වෙන්නේ මේ ඔක්කොටම jointed rods frameworks equilibrium friction center of gravity ඒ ඔක්කොම යූස් වෙන්නේ එතන මේ අද අපි කතා කරන concept එක තමයි යූස් වෙන්නේ හරි එතකොට දන්නකෝ a system of coplanar forces a system of coplanar forces කියලා heading එක ගන්න ඒක තමයි අපේ main heading එක a system of coplanar forces ෆෝස් කියන එක දන්නවා කියන තැන ඉඳලා තමයි අපි දැන් මේ ඉස්සරහට යන්නේ සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් අර මේ වගේ ලාමිස් තියරම් එක දාලා ගණන් හදන එක තමයි අපි කලින් කතා කරලා හරි මේකේ මම පොඩක් ගයිඩ් එකක් වලට පොඩි නෝට් එකක් වලට හදාගෙන යන්නම් කරගෙන යනකම සාමාන්‍යයෙන් අපි මේකේ ෆාස්ට් ෆිගර්ස් ක්වෙස්චන්ස් තමයි වැඩි පුර කරන්නේ ඒකෙන් තමයි ලෙසන් එක නෝමලි කවර් කරගන්නේ හරි මම යනකම මම if if a system of forces if a system of forces system of forces forces are in the same place in the same plane
is known as a system of forces. Then it is known as a system of forces. Can more than one force the no system make a kill? Can I can more than one force the no? If forces come same plane, they got a gun. Happy got thought while I display the gun on a display the other board. They got my gun. The display gave force a lagoon. තව ෆෝස් එකක් තියෙන්න ඕන ඩිස්ප්ලේ එකේම. තව ෆ්ලෝස් එකක් තියෙන්න ඕන ඩිස්ප්ලේ එකේම. ওই විදියට. ඒ ඔක්කොම ෆෝසස් ටික එකම ප්ලේන් එකකට ගන්න පුළුවන් නම් අන්න එතකොට අපි ඒකට තමයි කියන්නේ සිස්ටම් ඔෆ් කෝප්ලේනර් ෆෝසස් කියලා. මොකද ඒක තමයි මේකේ මොස්ට් සිම්පල්ම සිටුේෂන් එක. දැන් වාහනයක් ගත්තොත් හරිද? වාහනයක් ගත්තොත් රෝද හතරක වාහනයක් කාර් එකක් වගේ ගත්තොත් ඔයාල දන්නවා කායිකේ වේට් එක තියෙනවා. නේද කායිකේ වේට් එක තියෙනෝනේ වේට් එක සාමාන්‍යයෙන් සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එකෙන් පල්ලෙහාට තමයි තියෙන්නේ. ඒතර කායික රෝද හතරක් තියෙනවා. මේ රෝද හතරෙන් රියැක්ෂන්ස් එනවා. රියැක්ෂන් හතර එහෙම උඩට එන්නේ. වේට් එක පල්ලෙහාට තියෙන්නේ රියැක්ෂන් හතර උඩට තියෙන්නේ. ඉතින් ඔය ටික එක ප්ලේන් එකකට ගන්න පුළුවන්ද ඔය ෆෝසස් ටික? හ්ම්. ෆෝසස් ටික එක ප්ලේන් එකකට ගන්න බෑනේ. එක ප්ලේන් එකක් කියන්නේ පොතක් වගේ තියන්න බෑනේ ওই ටික ඔක්කොම කව වෙන විදියට. ඒක කෝප්ලේන සිස්ටම් එකක් නේ. දැන් හිතන්න ෆුඩ් බයිසිකල් එකක් කියලා. ඒත් ෆුඩ් බයිසිකල් එකේ යන එකනාගේ බයිසිකල් එකේ weight එක තියෙනවා. ෆුඩ් බයිසිකල් එකේ රෝඩ් දෙකෙන් එන රියැක්ෂන් දෙකනේ තියෙන්නේ. ඒත් ඒක අර බයිසිකලේ හෑන්ඩල් එක කෙලින් තියෙනවා කියලා හිතන්නකෝ. හ්ම්. ඒත් ඒ හෑන්ඩල් එක through යන ප්ලේන් එක බයිසිකලේ ෆ්‍රේම් එක රෝද දෙක through යන ප්ලේන් එක ඒක තමයි ඒ ෆෝසස් ටික තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි system of coplanar forces කියලා කියන්නේ. තේරුණාද? මොකද දැන් මේ කතා කරන concepts අපි මෙතන කතා කරන concepts ඔක්කොම apply වෙන්නේ system of coplanar forces වෙනකොට විතරයි ඒක. හරි? එතනින් එහාට මම අර කිව්වේ ඔයාලට දැන් කරන් තියෙන lessons කියලා. frameworks, jointed rods, equilibrium, හරි center of gravity, friction ඔය වගේ තව තියෙනවනේ පහක් කරන්න. ඒ පහේදීම අපිට use වෙන්නේ මෙතන කතා කරන theory එක තමයි use වෙන්නේ. A system of coplanar forces ke liye use hai hari the all the forces are in the same plane ek hai all the okay all the forces are in the same plane ek hai hari te godak welawata plane object ekak aran thamai me exam ekata ema ganan denne triangle ekak square ekak rectangle ekak wage mok hari thiyena eekata men mehema forces dala thiyena hexagon එකක් ඒ වගේ තමයි මේකේ සාමාන්‍ය x questions වලමත් explain කරලා තියෙන්නේ. දැන් මම නිකන් වලට කියන්නේ දැන් 2004 level question එක ගත්තොත් system of ඒකේ square එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. 2006 එකේ rectangle එක. හරි? ඊට 2002 එකේ triangle එකක්. ඔය වගේ 2009 hexagon එකක්. අර එහෙම හැමතිස්සෙම මොක හරි මේ plane object එක related කරගෙන තමයි තියෙන්නේ. හරි? definition එක प्रश्न force force කියල ගන්න. හරි. A force is a physical quantity. දැන්නද? A force is a physical quantity. Force is a physical quantity having magnitude. Within bracket measured in newtons, right? Direction line of action. It's a physical quantity having magnitude, direction, and line of action. अतः वेक्टर का क्या है? Magnitude and direction इतना है. तो मेथना line of action के लाभ किया ना.
අතර ෆෝසස් දෙයක් මේක අපි කලින් එච්චර එහෙම කතා කරේ නැහැ මේ කතාන්තරේ දැන් තමයි මේ කතා කරන්නේ හරි අපි දැන් මේ ඉස්සර ඒ කියන්නේ ප්ලේ ෆෝසස් කතා කරනකොට අපි කතා කරේ මේ ඉස්සර අපි කතා කරේ ඒ කියන්නේ ෆෝස් මෙහා පාටිකල් එකක් වගේ තියෙනවා ඒ තියෙන පාටිකල් එක මෙන්න මේ පාටිකල් එකට මොන හරි ෆෝසස් ඇප්ලයි කරලා තියෙනවා කියන එක තමයි අපි කතා කරේ හරි මේකට මෙහෙම එක ෆෝස් එකක් ඇප්ලයි කරලා තියෙනවා මේ පැත්තට හරි තව ෆෝස් එකක් ඇප්ලයි කරලා තියෙනවා මේ පැත්තට ඔය වගේ අර පාටි මේ ෆෝසස් ඔක්කොම ඇප්ලයි කරලා තියෙන්නේ පාටිකල් එකකට දැන් ඒතර අපි අද මම අර මුලින් කියන කොටත් ඔයාලට කිව්වේ අද අපි මේ ඩිස්කෂන් එකේදී ගොඩක් වෙලාවට කතා කරන්නේ පාටිකල් එකක් නෙමෙයි රිජිඩ් බොඩි එකක් ගැන තමයි කතා කරන්නේ මෙන්න මේ වගේ මේ පාටිකල් මේ තියෙන රිජිඩ් බොඩි එකක් දැන් ඔයගේ බොක්ස් එකක් වගේ තියෙනවා කියලා මේක ෆ්ලෝ එකක් උඩ තියලා තියෙනවා ඒ වගේ හිතන්නකෝ මේ තියෙන ෆ්ලෝ එක හරි ෆ්ලෝ එක උඩ බොක්ස් එකක් හරි මොකක් හරි තියලා තියෙනවා කියලා හිතන්නකෝ හරි මේ වගේ වල ෆිසික්ස් වලට මෙහෙම කන්සෙප්ට්ස් කතා කරලා තියෙනවනේ එතකොට අපි මේ දෙන්න අපි ඇප්ලයි කරෝතින් ෆෝස් එක මෙතන මේ අපි මොන හරි ලේබල් කරගන්න පුළුවන් අපි දැන් මෙතෙන්ට ෆෝස් එකක් ඇප්ලයි කරනවා මේ වගේ තව ෆෝස් එකක් ඇප්ලයි කරනවා මෙතෙන්ට මේ වගේ හරි තව ෆෝස් එකක් මේ හරියෙන් ඇප්ලයි කරනවා දැන් මේ ෆෝසස් 1 2 3 හරි F1 F2 F3 කියලා ගත්තොත් දැන් මේක 10 නිව්ටන් තමයි ඇප්ලයි කරලා තියෙන්නේ හරි මේකත් 10 නිව්ටන් එකත් 10 නිව්ටන්. බලන්න පේනවා මේ ඔක්කොගෙම සේම් මැග්නිටියුඩ් එක තමයි තියෙන්නේ. හරි? මේක ABCD හරි මොන හරි කියලා අපි මේ පොයින්ට්ස් ටික දාගමු මෙතන. පොයින්ට් එක හරි? මේ පොයින්ට් එක B කියලා ගත්තොත් මෙතන අපි ගමුකෝ C කියලා. මේ ABC වලට අපි මේ බොක්ස් එකක් වගේ තියෙන එකට මෙහෙම ඇප්ලයි කරලා තියෙන්නේ. තවත් තේරෙනවා මේ A වලට ඇප්ලයි කරලා තියෙන ෆෝස් එක හින්ද ගොඩක් වෙලාවට මේක බලන්නේ රොටේට් වෙනවා කියන වැඩ. B වලින් එන්නේ මේ රොටේට් වෙන එක. අත් මේ C වලට ඇප්ලයි කරලා තියෙන ෆෝස් එක හින්ද ගොඩක් වෙලාවට මේක මූව් වෙන්න බලන්නේ ට්‍රාන්ස්ලේෂන් නල් මෝෂන් එක නැත්නම් ට්‍රාන්ස්මිට් වෙන එක තනක ඉදලා තව තැනකට මූව් වෙන වගේ බලන්නේ. ඒ වගේ අර මේ එකම සේම් ෆෝස් එක තමයි මේ තියෙන්නේ. සේම් ෆෝස් සේම් මැග්නිටියුඩ් තියෙන්නේ. ඒකට මේකේ මේවයි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස මේ ෆෝසස් වල කවුරු හරි කියන්නේ? මොකක්ද මේ ෆෝසස් වල තියෙන වෙනස මොකක් හරි තියෙනවා. දැන් අපි ලයින් එකක් ගහන්න ඕනේ මේ ෆෝස් එක ත්‍රූ යන විදියට. හරි? ලයින් එකක් ගහන්න ඕනේ මේ ෆෝස් එක ත්‍රූ යන විදියට. එකට නමක් කියනවා එකට තමයි කියන්නේ line of action කියලා. බලන්න. දැන් මේ අපිට පුළුවන් A වලදී apply කරලා තියෙන force එක through line එකක් ගන්න. හතර A line එකම තමයි මේ B වලට apply කරලා තියෙන force එකත් එක හරියටම ගත්තොත්. මේ force එක ගත්තොත් ඒක මේ හදලා තියෙන හැටි. හරි. හරි අපි මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් අඳගන්නකොලම මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් අඳගන්නවා ටේබල් එකක් තියෙනවා ටේබල් එක උඩ ෆෝසස් ටයක් තියෙනවා ටේබල් එක උඩ බොක්ස් එකක් වගේ මොකක් හරි රිජිඩ් බොඩි එකක් තියෙනවා රිජිඩ් බොඩි කියලා ලේබල් කරගත්තත් වැඩිය හොඳයි ABCD කියලා දාගන්නවා FA FB FC වගේ ගත්තොත්
4 set A is equal to 4 set B. ඔල දන්න මැග්නිටියුඩ් කියන එක ඩිරෙක්ෂන් කියන එක. ඒතර මේ ලයින් ඔෆ් ඇක්ෂන් කියන එක තමයි අලුතෙන් මේ පොඩයි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තියෙන්නේ. ඒතර මේ තමයි ලයින් ඔෆ් ඇක්ෂන් එක. හරි. B එක ගත්තොත් B එකේ C वाला फोर्स से का तो यार तीन ही बिना लाइन ऑफ एक्शन है ए बी देन ना के में सेम लाइन ऑफ एक्शन था वही थी एक अत लाइन ऑफ एक्शन है आप तमी थी लाइन ऑफ एक्शन अरे तो सब बेड़ी ने का दान ना वाला लिया ना फोर्स एट ए इज इक्वल टू फोर्स एट बी और तेर नॉन देखो द स्ट्रेट लाइन ड्रोन थ्रू द पॉइंट द स्ट्रेट लाइन ड्रोन थ्रू अ फोर्स सॉरी केंद्र तीन ने विधि टन ए बी थ्रू गाला तीन ने का फोर्स का थ्रू तीन ने गाल दी द स्ट्रेट लाइन ड्रोन थ्रू अ फोर्स इज नोन एज द लाइन ऑफ एक्शन ऑफ द फोर्स राइट इज नोन एज द लाइन ऑफ एक्शन ऑफ द फोर्स हरे ये तो रहा एक अध्याय අපි කතා කරේ what is definition of කතා කරේ definition එක කතා කරා ශ්‍රී ලංකාවේ අපි කතා කරේ මොකද්ද මේ කතා කරේ force එකේ තියෙන properties නැත්නම් characters magnitude direction line of action කිය. හරි ඊළඟට දාන්න moment of a force moment of a force mom danna ko heading ne moment yata pi hemo mo dannawa okari rigid body ekak gattothi රිජිඩ් බොඩි එකක් තියෙනවා කියලා හිතන්නකො හරි එතකොට ඒ රිජිඩ් බොඩි එකට අපි ෆෝස් එකක් ඇප්ලයි කරනවා රිජිඩ් බොඩි එකට අපි ෆෝස් එකක් ඇප්ලයි කරනවා ෆෝස් එකක් ඇප්ලයි කරන් පස්සේ රිජිඩ් බොඩි එකකට මේ पार्टिकल पार्टिकल फोर्स अप्लाई फोर्सेस अप्लाई फोर्स मोशन ट्रांसलेशनल मोशन रिजिड बॉडी बॉक्स मेस सी वाले दिंदा सवाला ट्रांसलेट बट ए वाला हिंद में क्या रोटेशनल ना तो अरे तो उन्होंने वही इफेक्ट के लाने आप ही क्या ने मोमेंट ऑफ अ फोर्स के ला अरे तो अभी फोन में ला आगे दी मौखरी पॉइंट एक आती है ना मैं
ඒ කියලා වගේ පොයින්ට් එකක් කන්සිඩර් කරන මෙන්න මේ පොයින්ට් එකෙන් අපි ගත්තොත් ඒ රිජිඩ් බොඩි එකේ තව පොයින්ට් එකකට ඇප්ලයි කරලා තියෙන ෆෝස් එකක් තියෙනවා කියලා හිතන්නේ. හරි. මෙතන මේ ෆෝස් එකක් ඇප්ලයි කරලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එකෙන් මොකක් හරි ෆෝස් එකක් ඇප්ලයි කරලා තියෙනවා. මේ ෆෝස් එක අපි ගත්තොත් F කියලා කියලා ගත්තොත් මේ පොයින්ට් එක අපි ගත්තොත් A කියලා පොයින්ට් එක අපි ගත්තොත් A කියලා එතකොට බලන්න මේ දන්නේ මම මේ කියන්නේ හරි තර අපි MA ගත්තොත් මොමන්ට් about a කියලා ගත්තොත් අපි ඒක ma කියලා දාන දැන් සමහරු ma කියලා දාන a කියලා දාන ma ඒකේ වයිස් එකක් තියෙන මොන පැත්තටද ගන්න යරේ මේ කියලා තියෙනවනේ හරි එතතර අපි ෆෝස් එක ගන්නකොට කරන්නේ අපි මේ a කියන පොයින්ට් එකේ ඉඳලා මේ ෆෝස් එකේ ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එක හොයාගන්න මේ ෆෝස් එකේ ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එක ගන්නවා මේ හරි ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එක තියෙන ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එකට තියෙන ඩිස්ටන්ස් එක තමයි වැදගත් වෙන්නේ. ඔසින් මෙතන මේ ඒ වලින් ඉඳලා මෙතෙන්ට මේ තියෙන ඩිස්ටන්ස් එක ගන්නවා. අපි තමු මේ ඩිස්ටන්ස් එක මේ ඩිස්ටන්ස් එක සිම්පල් d කියන තරන්නේ මොනවද? ඒතර ෆෝස් ඉන්ටු පර්පෙන්ඩිකියුලර් ඩිස්ටන්ස් නැත්තම් ෆෝස් ඉන්ටු පර්පෙන්ඩිකියුලර් ඩිස්ටන්ස් ඩිස්ටන්ස් කියලා කියන්නේ normally පර්පෙන්ඩිකියුලර් ඩිස්ටන්ස් එක පර්පෙන්ඩිකියුලර් ඩිස්ටන්ස් to the line of action of the force තමයි මොමන්ට් කියලා ඩිෆයින් කරලා තියෙන්නේ. අතර මොමන්ට් එක සාමාන්‍යයෙන් ක්ලොක්වයිස් වෙන්න පුළුවන්. මේ තියෙන විදිහට නම් මේ A වලින් මොමන්ට් එක ගත්තොත් A වල මොමන්ට් එක ගත්තොත් A කියන පොයින්ට් එකේ හින්දා මේක මේ A පොයින්ට් එක වට A පොයින්ට් එක වටේ මේක යනවා වගේනේ. ඒක ඒ කියන්නේ A වලින් මේ ඒකෙන් A වලින් පිවට් කරලා තියෙනකොට කරකැවෙන්න බලන එකනේ. රොටේට් වෙන්න බලන එකනේ මේ අපි කතා කරන්නේ. හරි එතකොට මේ වෙලාවේ MA එන්නේ මේ පොයින්ට් එක ගත්තා මේ F එකෙන් මෙහා මෙහා තරකවෙන් බලන්න හරි එතකොට ඒ වෙලාවේදී එන්නේ ක්ලොක්වයිස් මොමන්ට් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ මේක මේ ක්ලොක්වයිස් මොමන්ට් එකක් තියෙනවා කියලා ඇන්ටි ක්ලොක්වයිස් මොමන්ට් එකක් තමයි MA කියලා කියන්නේ හරි පොඩ රිජිඩ් බොඩි එකක් ඇඳගන්නකො මම ඇඳා වගේ පොඩ ලස්සනට ඇඳගන්න මම වගේ නැතු හරි ඒ කියන පොයින්ට් එකේ තමයි මොමන්ට් එක ගන්න. රිජිඩ් බොඩි එක ඇඳලා තියෙන්නේ මම. හරි. ඒතර රිජිඩ් බොඩි එකේ එක පොයින්ට් එකක් තමයි A කියලා කියන්නේ. තව පොයින්ට් එකක් තමයි මේ B කියලා කියන්නේ. ඒතර B වලට තමයි මේ F කියන ෆෝස් එක ඇප්ලයි කරලා තියෙන්නේ. හරි. ෆෝස් එක මොකද ලොකුවට එන්න ගත්තා. මෙතන ෆෝස් එක. හරි. අපි හැමතිස්සෙම කන්සිඩර් කරන්න ඕන ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එක තමයි කන්සිඩර් කරන්නේ ඒක හරි ඔයාලා ලියන්න පුළුවන් මොමන්ට් ඊක්වල්ස් මොමන්ට් එක ඩෙෆිනිෂන් එක දාන්න මොමන්ට් ඊක්වල්ස් ෆෝස් ඉන්ටු ෆෝස් ඉන්ටු ෆෝස් මල්ටිප්ලිකේෂන් මේ ෆෝස් ඉන්ටු පර්පෙන්ඩිකියුලර් ඩිස්ටන්ස් perpendicular distance moment into perpendicular distance හරි ත්‍ර යුනිට් එකනේ නිව්ටන් පර් මීටර් නෝ වලේ දන්නෝ
clockwise anti clockwise වෙන්න පුළුවන් හරි එතන මෙතෙන්දී නම් ma වෙන්නේ f into d මේ distance එක හැමතිස්සෙම ගන්න ඕන මොන distance එකද perpendicular distance to the line of action of the force හරි moment into perpendicular distance එතන පොඩි මෙහෙම note එකක් දාන්න always perpendicular distance always perpendicular distance always perpendicular distance is the distance between always perpendicular distance is the always perpendicular distance is the distance to the distance to the line of action of the force distance to the line of action of the force distance to the line of action of the force from the interested point from the interested point then me point ek api gathoth hari metana hitanna ko c kiyala ගහලා වගේ හයි කරලා තියෙනවා කියලා හිතන්න මේසයක් උඩ මේක තියෙන්නේ ඒවලින් ඇණයක් ගහලා ඔය F කියලා ෆෝස් එකක් දාලා තියෙනවා. එතකොට ඒවලින් ඇණයක් ගහුවොත් මේක A වලට කරකවෙන්න බල. මොමන්ට් එකක් තියෙනවා. C වලින් ඇණයක් ගහුවොත් මේක කරකවෙන්නේ නැහැ. එහෙම තියෙනවා. B වලින් ඇණයක් ගහුවොත් මේක කරකවෙන්නේ. දැන් මේ BC ලයින් එකේ මොමන්ට් එක 0. එතකොට BC ලයින් එක අපි වටේ BC ලයින් එකේ කොහේ හරි තැනක පොයින්ට් එකක් අරන් ඒක වටේ රොටේට් වෙන්න මෙයාට ඉඩ දුන්නට රොටේට් වෙන්න ඕන තැනක් වටේ මේක රොටේට් වෙනවා. ඒකයි ability to rotate කියන එක තමයි මේකේ ඒකට මොමන්ට් එක විදියට අපි සාමාන්‍යයෙන් මොමන්ට් එක කියලා කියන්නේ ෆෝස් එක කියලා කියන්නේ ability to change its motion ତର මේකේදී වෙන්නේ මොමන්ට් එක මේ rotational motion එක ෆෝස් කරන එක තමයි මොමන්ට් එක මේ හරි ඔය ටික ඔයාලා දන්න දේවල්ම තමයි මම මේ අපි පැහැදිලි කරේ හරි ତ මෙතෙන්දී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මොමන්ට් ඔෆ් අ system of forces කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. හරි. අපි ඒකත් අපි සෙල් එක්සැම්පල්ස් කීපයක් කරන් තියෙනවා. අපි සබ් හෙඩින් එකක් දාන්න. Moment of a force ni den denne. Moment of a system of forces. හෙඩින් එකක් දාන්න. Moment of a moment of a system of forces. System of forces. මෙම රූපයක් ඇඳ ගන්නකොට හරි ස්ක්වයර් එකක් තමයි මේ තියෙන්නේ ස්ක්වයර් එකක් හරි ස්ක්වයර් එක ABCD කියලා ලේබල් කරගමුකො ABCD හරි ඇඳ ගන්නකොට ස්ක්වයර් එක साइड लेंथ එක 2 मीटर 2 मीटर තමයි साइड लेंथ එක මේක මොකද්ද මේ තියෙන්නේ ස්ක්වයර් එකක් තමයි තියෙන්නේ හරි එතකොට මේ එහම ස්ක්වයර් එකක් වගේ දුන්නාන් පස්සේ මොකද ජියෝමෙට්‍රික් ෂේප් එක දුන්නා එකින් අපිට එක එක ඩිස්ටන්ස් ගන්න ලේසි ඒකයි එහෙම කියන්නේ මේ එතකොට අපි ෆෝසස් ටිකකුත් මේකේ දාගමුකෝ forces එක මෙතනින් දාන්නකොට 2 newton force එක stamps
AB දිග යන විදියට දාන්නකෝ ෆෝස් එක 2 නිව්ටන් BC ත්‍රූ යන විදියට තව ෆෝස් එකක් දාන්න ෆෝසස් ටික දාන්න වැලියුස් ටික අපි දාන්න මේ හැම සයිඩ් එකම 2 මීටර් තමයි තියෙන්නේ වැලියුස් ටික දාන්න ළමයි 3 නිව්ටන් एम ए तमाई गानो एम ए मोमेंट अबाउट ए एम ए About it, podiate kila na ma kila. Har, tara, then ma ganon ko talaga vice ka balan noon ni. Muna vice tayo abi ganon ni kaya nga. Har, abi gamo ko may ma ka ma patra ganon ko may anti clockwise momenta ka ganon ko momenta. Tara abi hema force ka magconsider karan noon. हम फोर्स से कम कंसीडर करना मैं 10 न्यूटन का मल्टीप्लाई करना हो परपेंडिकुलर डिस्टेंस फ्रॉम ए नहीं ए तो परपेंडिकुलर डिस्टेंस का जीरो है सामान्य में मैं करने को तो क्या नहीं इधर इंटरेस्टेड पॉइंट जगह ए ना ए वाला टाइम एंगल लगती आ गन तो तेरों ने 10 ने का इतनी ज्ञान ने ये 2 न्यूटन ने का इतनी ज्ञान ने तो ए देखे मैं परपेंडिकुलर डिस्टेंस का जीरो है तो अभी 3 न्यूटन नेका गातो 3 न्यूटन नेका 3 न्यूटन नेका हिंदा मैं आटो इन्हें एंटी क्लॉकवाइज डायरेक्शन नेका तो ए रोटेट ए वाली पिवट करो रोटेट वाले बाला तो 3 इनटू परपेंडिकुलर डिस्टेंस के 2 अर तो 5 न्यूटन नेका गातो तीन 5 न्यूटन नेके भी वैन्ने 5 न्यूटन नेके वैन्ने ए वाली clockwise rotation එකක් එක්කද බලන්න නැත්නම් clockwise moment එකක් තමයි ඉන්නේ ඒක minus වෙනවා ඒක 5 into 2 5 into 2 හරි එතනින් අපිට resultant එක ගන්න පුළුවන් එහෙනම් result එක එන්නේ 6 minus 10 කියලා minus 4 කියලා තමයි එන්නේ හරි minus 4 කියලා තමයි එන්නේ minus 4 newton meter කියලා තමයි එන්නේ ඒක වෙන විදියකින් කියනවා නම් මේ MA වෙන්නේ 4 න්ියුටන් මීටර් යාගේ ඩිරෙක්ෂන් එක අර අපි ගත්ත ඩිරෙක්ෂන් එක නෙමෙයි මෙන්න මේ ඩිරෙක්ෂන් එකට තමයි තියෙන්නේ එහෙම තමයි තියෙන්නේ වයිස් එක දාන්න ඔය විදියට ක්ලොක් වයිස් ද ඇන්ටි ක්ලොක් වයිස් ද කියන්නේ ඇන්ටි ක්ලොක් වයිස් ඩිරෙක්ෂන් එකට තමයි තියෙන්නේ කියන්නේ දැන් ඒ කියන පොයින්ට් එකේ මේක මේ රිජිඩ් බොඩි එකක් කියලා හිතන්නකෝ ඒ රිජිඩ් බොඩි එක තමයි මේ රෙක්ටැන්ගල් එක නේද ස්ක්වයර් එක තමයි රිජිඩ් බොඩි එක ත්‍රේස් හරි නැත්නම් මොකක් හරි රිජිඩ් බොඩි එකක් තියෙනවා ඒකේ ස්ක්වයර් එකක් කියන්නේ හැදෙන විදිහට තමයි මේ ෆෝසස් දාලා තියෙන්නේ ඒක රෙක්ස්ප්ලේන් කරන්න ස්ක්වයර් එකක් ගන්න එක ලේසි එක එහෙම වෙන්නේ හරි ඉතින් ඒ වලින් පිවට් කරොත් එතන ඒ වලින් මේක රොටේට් වෙන වෙන ටෝක් එක මොමන්ට් එක වෙන්නේ 4 නිව්ටන් මීටර් पौने दे मिनट सिक्स ऐके ने क्लॉकवाइज डिरेक्शन ये वाली मेरे का पीवट करो अने एक गहल वाली थी बहुत ये वाटे कारक वैन पुलोंगी दिए तो मेरे का एंटी क्लॉकवाइज पैटर नहीं क्लॉकवाइज पैटर ना ही कारक वैन तो और लोस वे काटू बित्ती तीन हैंड्स के लावे क्या ना और लोस वे काटू अरे मैदे तैना टा तमाई पीवट कर दीन एक अटा कारक वैन नी डे दी ल दीन मैदे तैना वाली तरह इतनी गे ना मोमेंट के तमाई वैदे गत्ते नी के टोक के ඒ ටෝක් එක එතන ටෝක් එක තමයි වැදගත් වෙන්නේ මොකද එතනින් පිවට් කරලා තියෙන්නේ හරි හරි mb තවන් මොමන්ට් අබවුට් b මොමන්ට් ඔෆ් ද සිස්ටම් ඔෆ් ෆෝසස් මෙතන 4 ෆෝසස් තියෙනවා මේ සිස්ටම් එකේ තමයි මේ හැ mb ගන්න පොඩියට b කියලා දාන්න එතකොට හරි මම පොඩියට මේක දාන්න බැරි හින්දා සිම්පල් b කියලා දාලා තියෙනවා හරි ඔයාලට කැමති පැත්තකට ගන්න පුළුවන් ඇන්ටි ක්ලොක්වයිස් පැත්තට ගන්න එතකොට
5 न्यूटन ने गेंगे ने minus 5 into 2 किया ला हाँ ऐंगल तो यार गाना b वाले तो तेरे ना तो 2 न्यूटन ने का इन्ने 2 न्यूटन ने गेंग एंटी क्लॉकवाइज डायरेक्शन ने करें ने इंदा मितन टेन ने minus आना तमाय ने minus 1 न्यूटन मीटर मोमेंट का तमाय दिए ने ये वाइस है का बी वाली मोमेंट है तीन ने क्लॉकवाइज डायरेक्शन ने करता हमारी थी है एम बी ये लोग ना ना बिटे डाल दूँगा एम बी एम बी वन न्यूटन मीटर रियल वाली रियल डायरेक्शन ने कर अब इटे उन्ना ना बिटे तुम डाल एम सी तो है ना एम सी comment about C but same voice gamo ah passara deka 10 ne CMD करना सी 10 into 2 प्लस 2 into 2 24 clockwise तमाम anti clockwise तमाम ये forces देगा मैं कम इधर rotation anti clockwise moment है तमाम इन्हें दे ना MC 24 newton meter anti clockwise इन तमाम किन बोल दिया MD थोड़ा करना MD 10 into 2 20 36 20 3 26 newton meter direction ne no clockwise tamai anti clockwise tamai arne ओके मैं गुड़ कलाड़ में लेसन के शराब में वाला समय मैं आगे सिस्टम ऑफ फोर्सेस दी गई है मैं के फोर फोर्सेस दी है त्रेवे के का भाई मोमेंट एक गन दी है ना गुड़ कलाड़ मम्मे एंड वाके रूपया कैंडला देना वाले में मैं के विस्तर वर्ब मैं के टेक्स्ट का कोई दिए था मैं के विस्तर कर लगा मैं दिए ने तो से एक पाविच एक दिया बल्ला मैं वाके रूपया कैंडल के ना इतनी मोमेंट एक गन तो मैं दी සමහරලාට මොමන්ට් එකක් ගත්තාම මොකද පොයින්ට් එකේ ඒක පොසිටිව් වෙන්න පුළුවන් නෙගටිව් වෙන්න පුළුවන් 0 වෙන්න පුළුවන් හරිනේ හදලා හැදුවනේ කට්ටිය එතකොට ඔයාලට පේනවා MA 4 6 24 26 කියලා एबीसीडी हाथरण में का पीवेट कर रहा हूँ ना अरे एबीसीडी विल पार्टी कार क्या मैंने बोलूँगा नहीं कि तेरे में का पीवेट करना हो ना तो डे डी वाली में पीवेट कर रखता है मैं का तो वैडी में एंगुलर एक्सेलरेशन में का किन में बे ए वाली में पीवेट कर होती है मैं का एंगुलर एक्सेलरेशन में कोड़ा अडू बनवा नहीं थी सापेक्ष मम्मी का एग्जांपल्स की पैक में वाले ते करने हर हर
එකල ඉවරයිනේ තමයි. තව example එකක් බලමු. මේක example 1 කියලා ගන්න. heading එක පැහැදිලි නේ? තියෙන්නේ moment of a system of forces. මේ තමයි system එක. අපි මීට කලින් හඳපු forces ඔක්කොම එකම point එකකින් පටන් ගන්න විදිහට තමයි අඳින්නේ. सिस्टम पार्टिकल अदल मेसेज example 2 එක okay මම equilateral triangle එක ඔයාලට දෙන්න හදන්නේ equilateral triangle එක සමපාද ත්‍රිකෝණයක් කියන්නේ equilateral triangle එකක් අඳින්නකො सिस्टम ऑफ फोर्सेस कंप्यूटर के स्क्रीन रूप मोमेंट एंटी क्लॉक वाइज एंटी क्लॉक वाइज अबाउट ए
equilateral කියලා දීලා තියෙනවානේ. data in මේක වනේ data in මේ දෙක සමානවනේ බෙදෙන්නේ. දැන් මේක හැටින්ද කොහොමද මේක තියෙන්නේ? MA MB කොහොම ගන්නකො උනාට ප්‍රශ්නක් තියුණා මැසේජ් කරන්න ළමයි මේ දැන් මේ 16 හරි අතේ මේ දිගවල් ගන්නට එන හින්දා ඒක මෙතෙන්ට එන්නේ 1 මීටර් කියලා තමයි එන්නේ මේ ටික 1 මීටර් වෙනවා මේ ටික අපහු 1 මීටර් වෙනවා අර තේරෙනවනේ එතකොට මේ 12 එකට තියෙන ඩිස්ටන්ස් එක කෙලින්ම ඔයා හරි ඒක අපිට ලියන්න පුළුවන් 12 into 1 කියලා. බලන්න මේක තමයි මට මේ කියන්න ඕන එක. හැමෝම අහන්නකෝ. බලන්නකෝ. දැන් මේ මොමන්ට් අබවුට් ඒනේ අපි ගන්නෙ. ඒ වලින් මොමන්ට් එක ගන්න තියෙනවා කියන්නේ. මේක නිකන් ඒ වටේ කරකැවෙනවා කියලා අපි හිතලා එහෙම වැඩ තමයි මෙතන කරන්නේ. මේක ඒ වලින් මොකද යන්නේ කොහේ ගහලා තියලා ඒ වලින් කරකැවෙන්න ගත්තොත් කොච්චර කරකැවෙන්න මේක රොටේට් වෙන්න බලනවාද කියන එක තියෙන තමයි බලන්න හදා. तर में 4 न्यूटन ने का इन नैन ये के डिस्टेंस का जीरो है ना मैं का जीरो है मैं देख इतना ही नहीं दम हाँ ना को मैं क्या मैं अभी तो क्या ने मैं फोर्स इनटू परपेंडिकुलर डिस्टेंस ने तो रा एका क्रम में तमाई हाँ ना को हम तो मैं फोर्स से का तो परपेंडिकुलर डिस्टेंस का होया गन नो මේක ඇත්තටම මේ මේ කේස් එක නම් මේ සිම්පල් කේස් එකක් මතක තියෙන්නේ. එහෙනම් අපිට පොඩි කන්ස්ට්‍රක්ෂන් එකක් කරලා perpendicular distance එක හොයාගන්න පුළුවන්. මේව perpendicular distance එක කියලා ගහන්න පුළුවන්. මේ කලින් ගහලා තියෙන CD. ඒ CD වගේ එකක්ම තමයි එන්නේ force එක. Force එකට කියන්නේ මෙහෙමනේ මේ එයාගේ line of action එකට තමයි perpendicular වෙන්නේ. ඒතොර එහෙම අරගත්තන් පස්සේ මේ ටික 60 මේ දුර 2 2 sin 60 කියලා එන්නේ. එතකොට 2 sin 60 කියලා කියන්නේ 2 sin 60. එතකොට මේ length එක එන්නේ 2 sin 60. sin 60 කියන්නේ root 3 over 2. එතකොට root 3 කියලා තමයි මේ length එක එන්නේ. මම කියන්නේ වල් තේරෙන්නේ. හරි sin වලින් cos sin වලින් ගන්න පුළුවන්. නමුත් මේක අපි එහෙම නෙමෙයි හදන්න වැඩි හොඳ. तब मितना में फोर्स से कर आहान बोला मैं मितना में फोर्स से कर में फोर्स से कर मितना थी उन्हें मेहमान मितना थी उन्हें मितना थी ये नहीं कर हम मंगोने मितने ये ना हुआ ये मितना थी ये ना क्या लाभ रहता ना तुलो इमने में ओन में लाइन ने के ओन तने का तीन पक्की लगी तो ट्रस्ट है ना मितना थी ये ना क्या लगता त्यार लुआ ෆෝස් එක වෙන තැනක තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද ඒ තර කලින් ෆෝස් එකම තමයි තියෙන්නේ. තේරුණාද? මම දැන් මේ වෙන පාටකින් ගන්න මොකක් හරි orange color වගේ අරන් තියෙනවා. අර 10 න්ියුටන් එක තමයි මේ තියෙන්නේ. 10 න්ියුටන්. ඒත් අපිට පුළුවන් ෆෝස් එක කොන වේලාවකදී
කම්පෝනන්ට් වලට රිසෝල් කරන්න පුළුවන්. එහෙනම් කම්පෝනන්ට් වලට රිසෝල් කරන්න පුළුවන්. තේරුණාද? එහෙම රිසෝල් කරගන්න පුළුවන්. කම්පෝනන්ට් වලට රිසෝල් කරගන්න පුළුවන්. හරි. يعني මේ 10 නිව්ටන් එකේ මේ ඇන්ගල් එක පැත්තට එන්නේ 10 cos 60 කියලා. තේරුණානේ? 10 cos 60 කියලා එකක් එන්නේ මේ ටික. මෙන්න මේ ෆෝස් එක එන්නේ 10 cos 60 කියලා. හැබැයි ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ cos 60 එක ඕන වෙන්නේ නැහැ. මොකද ඒ ෆෝස් එක මේ පොයින්ට් එක ත්‍රූ යනවනේ. මේ කම්පෝනන්ට් එක එන්නේ 10 sin 60 කියලා එක පාර පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි ඇයි හිතන්නේ නැතුව ඇන්ගල් එක පැත්තට නම් cos theta perpendicular direction එක නම් sin කියලා. අනේ එහෙම ගන්න පුළුවන්. දැන් කලින් හැටියට එන්නේ මේ green color එකනේ perpendicular distance එක. ඒක ඔයාලට බලන්න පුළුවන් මේ 260 ඉඳ මෙතන 2 sin 60 වලින් මෙතනින් එන්නේ root 3 කියලා. root 3 into 10 තමයි එක එහෙම එහෙම ගන්නත් පුළුවන් root 3 into 10 කියලා එහෙම ගන්නත් තිබ්බා මම කියන එක තේරෙනවනේ මේකටම අපිට කලින් හදන් යන විදියට හදන්නත් තිබ්බා මේ එකක් තමයි 12 එක එනවා අනිත් එක මේක එහෙම අර සාමාන්‍ය විදියට හදුවොත් එන්නේ 10 root 3 කියලා තමයි එන්නේ ඒ කියන්නේ 12 plus 10 root 3 කියලා එන්නේ ඉතින් මම කියන්නේ මේ වගේ වෙලාවෙදී ලේසි මෙන්න මේ විදිහ රිසෝල් කරගන්න. රිසෝල් කරලා ඒ කම්පෝනන්ට් එක ගන්න කියලා තමයි මම කියන්නේ. හරි? රිසෝල් කරලා ඒ කම්පෝනන්ට් එක ගන්න කියලා තමයි කියන්නේ. එහෙම වුණාම ලේසි. දැන් මේක රිසෝල් කරනකොට මේ ෆෝස් එක ඕන තැනක තියාගන්න පුළුවන්. B වලට, C වලට. C වලින් රිසෝල් කරන්න පුළුවන්. C වලින් රිසෝල් කරන් පස්සේ එකක් මෙහෙම එනවනේ. මේ මේ CD ලයින් එක දිගේ තමයි එකක් එන්නේ. එකක ලයින් ඔෆ් ෆ්‍රැක්ෂන් එක වෙන්නේ CD. එකට perpendicular distance එක දාන්නවා අනිත් එක මේ මේ C වලින් ගහන horizontal line එකනේ. ඒතර ඒ perpendicular distance එක මේක අපෝ කරා. දැන් මෙතන B වලින් resolve කරාම එකක් A through යනවනේ. ඉතින් එතකොට වැඩේ කරගෙන යන place එක. හරි. දැන් මේ component වලට මේ resolve කරලා තියෙන ඒවා මම මේ ගන්න හදන්නේ. එතකොට 10 sin 60. 10 sin 60. එයව මල්ටිප්ලයි කරන්න ඕන 2 වල ඩිස්ටන්ස් එක 2 නේ එතනින් ඔයාලට සිම්ප්ලිෆයි කරලා ඒතර 10 sin 60 හරි අතට එන්නේ 12 plus 10 root 3 කියලා තමයි එන්නේ root 3 ඒ විදිහට MB ගන්න MC ගන්න MB ගන්න MB ගන්න MB මම හැම මොමන්ට් එකම ලියන්නේ anti clockwise පැත්තට දාන්න වෙන හින්දා anti clockwise පැත්තට තමයි ලියන්නේ ඔයාලට කැමති පැත්තට ලියන්න පුළුවන් නะ anti clockwise තොට minus 12 into 1 6 එක අර මං කලින් රිසෝල් කරා වගේ ඔයාලට පුළුවන් මෙන් මෙතෙන්ට මේ 6 එක ගෙනල්ල මේ 6 නිව්ටන් එක
මේ පැත්තර තියෙනවා කියලා අරගෙන කොමනි තියෙන එක කම්පෝනන්ට් දෙකකට ගන්න පුළුවන් මේ දෙකකට ගන්න පුළුවන් ඔයාලා මේ ඇංගල් එකනේ 60. එතන තමයි 60. cos 60 කියලා එන්නේ 6 cos 60 කියලා එකක් එනවා. මේක එන්නේ 6 sin 60. 960 එක තමයි අපිට එන්නේ වැඩගත් වෙන්නේ. sin 60 එක තමයි අපිට වැඩගත් වෙන්නේ. මේකේ මයිනස් කියලේ මයිනස් 6 sin 60. චලන වැඩේ විතරයි එන්නේ. මේ රෙඩ් කලර් තියෙන හතරනේ ගන්න ඕන මේ දෙන්න එන්නේ නැහැ. ඒක ප්ලස් නේ. අනේ ක්ලොක්වයිස් ඇන්ටි ක්ලොක්වයිස් තමයි ගන්න යන්නේ. යන්නේ තියෙන්නේ. B වලට නිකන් ඇංගිල්ල වගේ තියන්නේ. එතකොට ඔයාලට තේරෙනවා. Rene 3 square root 3 minus 12 here. MC Liana Mata Kalin Q with it, Mamma Okoma anti clockwise here, Tamilia. MC. MC clockwise then MC ගත්තොත් මේක perpendicular distance එක නේ හරි 4 newton 4 into දුර එන්නේ මේ දුර වලට ලියන්න පුළුවන් මේක 60 නේ මේ CD දුර CD දුර into CD කියලා නේ අතර CD එක ලියා ගන්න මේ CD එකට එන්නේ එක එක විදිහට ලියා ගන්න පුළුවන් මේ මේ length එක 2 හින්දා 2 sin 60 කියලා ගන්න. sin 60 half නේ. ତର root 3 කියලා තමයි එන්නේ. root square root 3 කියලා තමයි එන්නේ. හරි? ඒ හින්දා අර තේරෙනවා. මේක එන්නේ square root 3 තමයි. CD වල දිග පාවිච්චි කරලා තියෙනවා. MD ගන්න MD MD 12 න්ියුටන් එකෙන් නැහැ හරි 4 න්ියුටන් එකෙන් නැහැ තරර ඇදෙට තියෙන BC side එකෙන් තියෙන එකයි AC side එකෙන් තියෙන එකයි interested. ඒවත් මම අරන් තියෙන විදිහට component ගත්තාන් පස්සේ හරිනේ. component අරන් තියෙන ඒවායින් use කරන. ඒතර 10 sin 60 එකයි 6 sin 60 එකයි තමයි use වෙන්නේ. D1 ට මෙයා බලන්නේ ටිකක් මෙහෙම clock anti clockwise වගේ යන්න.
දෙන්නම anti clockwise යන විදිහට තමයි බලන්න. හරි. 10 sin 60 එක තියෙන්නේ. 10 sin 60 එක multiply කරන්න ඕන. අට කියන දුර 1 වල. අර්ථත් එහෙමයි. 6 sin 60 into 1. එතකොට 6 තියෙනවා 10 තියෙනවා 16 sin 60 කියලා තමයි එන්නේ. 16 sin 60. sin 60 root 3 නේ. root 3 over 2. එතකොට එන්නේ 8 root 3. 8 root 3 කියලා දෙනවා. කොහොමද SI unit එකේ තමයි ඉන්නේ කිව්වට හරි හදලා ඉවර වුණාම කියන්න මේ කතා කරන්නේ moment of a system of forces. කරන්න මෙතන මේ MB P P P P ගන්නකොට මේක වන් මෙතන පොඩ්ඩක් ඇඩ් වෙන්න ඕනේ තව මල්ටිප්ලයි කරන්න ඕනේ මේ කම්පෝනන්ට් එක 6 sin 60 මල්ටිප්ලයි කරන්න ඕනේ ඩිස්ටන්ස් එක 2 වලින් මල්ටිප්ලයි minus 12 කියලා. අපිට නෝට් කරන්න MB ටෙන්න ඕන 6 root 3 minus 12 කියලා. හරි. මම නිකන් මේ පොඩ්ඩක් වැඩේ පුරුදු වෙන්න කරේ අපිට හැම තිස්සෙම මොමෙන්ට්ස් ගන්න වෙනවා. හරි. අපිට හැම තිස්සෙම මොමෙන්ට්ස් ගන්න වෙනවා. ඔය විදිහට සිස්ටම් එකේ මොමෙන්ට් එක ගන්න එක නිතරම කරන්න තියෙන එක. පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න මම කරේ මේ අපි කරේ ස්ක්වයර් එකක උයි ට්‍රයැන්ගල් එකක විතරයි උනාල රෙක්ටැන්ගල්ස් ට්‍රැපීසියම්ස් එක එක ඒවා තියෙන හෙක්ස් හෙක්සගන්ස් ගොඩක් කොමන් එකක් හෙක්සගන්ස් ඒ වගේ එක එක ජියෝමෙට්‍රිකල් තියෙනවා ඒවත් එක්ක වැඩේ කරගෙන යන්න වෙනවා හිම තියෙනකොට හරි ගැටලුවක් නැහැ කරන්න පුළුවන් හරි හරි මේ
අපි ඊළඟ හෙඩින් එක කියන අද දවසේ අන්තිම හෙඩින් එක විදියට දාන්න resultant of a system of forces කියලා. resultant the resultant resultant system forces දන්නවනේ resultant කියන concept එක. ඒක තමයි system of forces කියන පොරක්. ඒකට single force එකක් දාන්න පුළුවන්. හරි. අපි example එකකින් වැඩේ බලමු. හරි. example එක දාන්න. example 1 square එකක් තමයි මම ගන්නෙ. square එකක් එක forces ටිකක් apply කරලා තියෙනවා කියලා හිතමුකෝ. ස්ක්වයර් එකක් ඇඳගන්නකො පොඩ්ඩක් ඉඩ තියෙන ඇඳ ගන්නවා. මේ වගේ ස්ක්වයර් එකක් තියෙනවා. හරි. ඒක අපි අකුරු දෙක දාගමු. මේ දාගන්නකො ABCD කියලා. ABCD කියලා දාන්නකො. forces දෙකක් apply කරලා තියෙනවා. මෙතන තියෙන එක force එක. දැන් මේකේ තියෙනවා. साइड लेंथ है का 2 मीटर. 2 मीटर तमें साइड लेंथ है का कब कितना मौका के दान 2 मीटर किया ला 2 मीटर तमें दी इक्वल है स्क्वायर हिंदा forces වල magnitudes ටික දාගෙන යන්න. ඔයාලා මම හිතන දන්න කට්ටියත් ඇති මේ වැඩේ කරන්න, දන්නේ නැති කට්ටියත් ඇති. හරි. අපි කලින් පොඩ්ඩක් අහගන්න ඕනේ මේක හන්න සිම්පල් එකක් කරන. මේ විදිහට අපිට අනිත්‍යවත් කරගන්න පුළුවන්. අපිට තියෙන්නේ find the resultant of the system of forces. ඒ කියන්නේ we have four forces here, they are in the plane of the screen, නැත්නම් plane of the book. सिस्टम ऑफ फोर प्लेन फोर्सेस बेलू बेलमेंट मेहमे तिन्न कट्टी मेघ दहाय मेघ दहा ऑपोजिट डायरेक्शन कैंसल अरे दहाँ बेलू बेलमेंट अब मेघ मेहमे को පස්සේ මේ කරන්න පුළුවන් ගැටලුවන්නේ මේ සිම්පල් වැඩ මේ කරන්න කියවුලක් නැහැ. මේම රිජිඩ් පොඩි එකක් නැතුව මොකක් හරි p කියලා පාටිකල් එකක් වගේ තියලා ඒ පාටිකල් එකට මේ ෆෝසස් ටික දාලා තිබ්බනම් මෙහෙට එකක් තියෙනවා. හරි. අපෝ මේ පැත්තට එකක් තියෙනවා. ඊපස්සේ උඩට එකක් තියෙනවා. මම මේ දෙක කැපිලා යනෝනේ 10 10 දෙක. එතකොට උඩට 20ක් තියෙනවා. තව 20ක් තව 10ක් උඩට තියෙනවා මොමනේ ඔය දෙකෙන් තියෙනට 10 10 20යි රිසල්ටන්ට් එක 20යි. එතන මේ පොයින්ට් එකටනේ ඔක්කොම ඇප්ලයි කරලා තියෙනවා කියන්නේ කොහොමද තේරෙන්නේ. එහෙනම් ඒතර රිසල්ටන්ට් එක මැග්නිටියුඩ් එක 20 ඩිරෙක්ෂන් අප්වර්ඩ් පාසින් ත්‍රූ ද ඇප්ලයිඩ් පොයින්ට්. මේ ඔක්කොම මේව එකම පොයින්ට් එකට තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. නම් දැන් මෙතන වෙලා තියෙන්නේ එහෙම කේස් එකක් නේ
මෙතන මේ රිජිඩ් බොඩි එකක්නේ තියෙන්නේ. ඒතකොට රිජිඩ් බොඩි එකේ එක එක තැන් වලට තමයි මේ ටික ඇප්ලයි වෙලා තියෙන්නේ. ඒක හින්දා තමයි මේ මේ මෙහෙම දැන් මේ වෙන කතන්දරයක් කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් පාටිකල් එකට තිබ්බත් අපි කරන්නේ ඉස්සෙල්ලම අර x ඒව ටික හොයා ගන්න. මොනවද මේ x කියලා කියන්නේ? මෙන්න මේ ඩිරෙක්ෂන් එකට තියෙන ටිකේ සම් එක ගන්න. x එක. ඒ ඩිරෙක්ෂන් එකට තියෙනවා 10 තියෙනවා minus 10 තියෙනවා. ඔච්චරයිනේ තියෙන්නේ. අපිට එතනින් එනවා x එක 0 කියලා. x කියලා කියන්නේ sum of the horizontal components 0. ඒ වගේ y එක ගන්නවා. y කියලා කියන්නේ උඩට තියෙන ටික. y. අපිට විතර උඩට ඊතලයක් දාන්න පුළුවන් වලට sum of the vertical components. ඒක උඩට තියෙනවා කියලා ගමුකෝ. හරි. අපිට 10 plus 10 plus 10 y එක එන්නේ y එක එන්නේ 20 කියලා. එතකොට වෙන්නේ මෙයාගේ මේ resultant එක සාමාන්‍ය අපි අර ගන්න x² + y² කියලා එහෙමනේ ගන්න squared plus y squared කියලා එහෙම ගන්න. මොමලි. එතකොට r resultant එක ලියන්න පුළුවන්. r අපි ලියනකොට ලියන්නේ r equals squared squared plus එහෙම ලියන්නේ x squared plus y squared square root එහෙම ලියන්නේ. හරි. ඒක කියන්නේ නේද? ඒකයි. squared plus y y squared square root කියලා නම් ඒ විදිහට ගන්න පුළුවන් x එක 0 y එක 20 එතකොට අන්තිමට 20 කියලා තමයි ඉන්නේ resultant එක. යාගේ direction එක වෙන්නේ මොකද අපි අර y එකක් විතරයි තියෙන්නේ resultant එක ඉන්නේ 20 newton upward කියලා තමයි ඉන්නේ. normally අපි අර angle එක හොයන්නේ. මේක simple වැඩි මේක normally අපි y over x වගේ මොක කරීම angle එකක් ගන්න ඕනේ. මේ වෙලාවෙදී වෙන්නේ මේ රිසල්ටන්ට් එක වෙන්නේ ට්වෙන්ටි නිව්ටන් ෆෝස් එකක් තමයි රිසල්ටන්ට් ෆෝස් එක. හරි. R equals ට්වෙන්ටි නිව්ටන්. ඩිරෙක්ෂන් එක අප්වර්ඩ්. ඒක අප්වර්ඩ් තමයි දෙනවා. දැන් line of action එක අපිට මේ හිතා ගන්න බෑ. දැන් මේක කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක මේ මේ resultant force එක 20 newton upward කියලා දැන් අපි දන්නවා. නැවත අපිට මේක හිතා ගන්න බෑ මෙහෙම 20 newton upward 20 newton upward එන්න ඕන කියලා තමයි එන්නේ. 20 newton upward මෙහෙම force එකක් තියෙන්න ඕන කියලා. ඒක a වලින් upward වෙනවද b වලින් upward කොහෙද කියලා අපිට හිතා ගන්න බෑ. පට තේරෙන්නේ මං කියන්නේ. එතකොට අපි නිකන් මෙහෙම සාධාරණ තැනකින් මෙහෙම එක ඇඳ ගන්න. පොඩක් කියලා වන්න මේක මෙහෙම මේ රූපය ඇතුලේ මඳින්න යන්නෙත් නෑ. මෙහෙම මේ AB line එක වගේ පොඩ්ඩක් extend කරලා ඇඳ ගන්නවා. මේ වගේ තැනකින් නිකන් තියනවා කියලා හිතමුකෝ. හරි. එතකොට මේ තමයි resultant force එක. resultant එක R එක upward තියෙන්නේ 20 newton. කෙනර සිස්ටම් එක වෙනකොට මෙන්න මේ ෆෝස් එක ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. හරි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එක හරියට කියන්න බැ. මේ ලොකේෂන් එක හරියට කියන්න බැ. මෙන්න මේ 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 පොයින්ට් එක අපිට හරියට කියන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි හිතමුකෝ මේ පොයින්ට් එක මොකක් හරි අකුරක් අපි දාගන්නකෝ මෙහෙම. මේ A B C D නේ තියෙන්නේ. මෙතෙන්ට අපි E කියලා අකුරක් දාගන්නකෝ. හරි. මේ E කියලා කියන්නේ
resultant force එක හරි AB cross වෙන තැන තමයි මේ කියලා කියන්නේ හරි එතකොට මේ distance එක මේ distance එකක් තියෙනවනේ මෙතන ඉඳලා මෙතන තියෙන මේ AE distance එක AE distance එකට මොකක් හරි අකුරක් උදා ගන්නකො A හරි X හරි මොකක් හරි කියලා AE කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මේ distance එක A කියලා ගන්න තරවල මෙන්න මේ A A කියන්න පුළුවන් නම් එතකොට හරි මේ A එක කියන්න පුළුවන් නම් එතකොට මේකේ line of action එක වෙන්නේ the line of action එක කියන එක අපිට ඒකේ magnitude එකනේ හොයාගන්න මේ යාගේ මේ direction එක දන්නව අනිවාර්යයෙන්ම line ඒ line එක මේ line of action එක parallel line එකක් වෙන්න ඕන මේ 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 vertically upward තමයි force එක තියෙන්නේ එහෙනම් මේ වගේ ලයින් එකක් තමයි ලයින් ඔෆ් ෆැක්ෂන් එක. මේ ලයින් එක අපි හරියටම තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. يعني මේ ලයින් එක ඔහොම තියෙද්දි ඔය E කියන පොෂන් එක එහෙම යන්න පුළුවන් AB වලයි. හරි? වර්ටිකල් ඔය වගේ ලයින් එකක් තමයි තියෙනවා නම් හරියට අපිට ඒක ලොකේට් කරන්න බැරි තමයි තමයි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔය තමයි ලයින් ඔෆ් ෆැක්ෂන් එක. අපිට A වල ඉඳලා ලයින් ඔෆ් ෆැක්ෂන් එක තියෙන ඩිස්ටන්ස් එක තමයි සිම්පල් ඒ කියලා කියන්නේ. එතකොට මෙතන පාවිච්චි කරන ප්‍රින්සිපල් එක තමයි මේක. මොකරි පොයින්ට් එකක් කන්සිඩර් කරන්න මේ අහන්න හැමෝම දැන් මේ නිල් පාටින් තියෙන හතර දෙනා වෙනුවට අපි දන්න යන තනි ෆෝස් එක තමයි R කියලා කියන්නේ රතු පාටින් කියන්නේ එතකොට ඒ දැන් මේ සිස්ටම් එකේ මේ නිල් පාට තුන් හතරෙන් එන ඉෆෙක්ට් එක මොකරි ඉෆෙක්ට් එකක් තියෙනවනම් ඒකම මේ රෙඩ් එකෙන් එන්නත් වෙනවා බලන්න දැන් නිල් පාට කට්ටියකින් ආවද මේ හොරිසොන්ටල් වලි ෆෝස් එක මේ ආවද රෙඩ් එක එනවාගෙන හොරිසොන්ටල් කම්පෝනන්ට් එකක් එන්නේ මේ නිල් පාට කට්ටියගෙන වර්ටිකල් කම්පෝනන්ට් එක ටික තමයි වර්ටිකල් ඉෆෙක්ට් එක තමයි 20 මෙයාගෙන් වර්ටිකල් ඉෆෙක්ට් එකක් 20 තියෙනවා ඒක හරි හරි ඉතින් අපි කරන්නේ මේ ලොකේෂන් එක හොයන්නේ මොමන්ට්ස් වලින් මොමන්ට් එක ගන්නවා මේ බලන්නකෝ මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ මොමන්ට් of the system equal වෙනවනේ මොකටද moment of the result moment of the system is equal to the moment of the result ඔන්නෝයි කතන්දරේ අර්ථය වෙන resultant කියන්නේ يعني effect එකම එන single එකනේ ඒතර මේන moment of the system අපි හිතමුකෝ a කියලා එතන m a එතන අපි මොකක් කරලා ලියනකොට about a හරි මොකක් කර ගන්න about a එම ගන්න අවශ්‍ය නැහැ ඔයාලට ඕන b ගත්ත about a moment of the system is equal to moment of the result moment එක ගන්නකොට ඔයාලා මොකක් හරි එක voice එකක් ගන්න يعني අපි moment එක ගන්න මේ පැත්තට ගන්නකො මේ clockwise මේ දෙකම අපි ගන්නේ මේ clockwise moment එක anti clockwise moment of the resultant is equal to anti clockwise moment of the system අනේ දැන් moment of the system බලන්න කොහමද moment of the system කියන්නේ උඩ a about a නේ මේ point එක මේ 10 newton එක කියන්නේ නැද්ද මේ 10 newton එක එතනින් එනවා 10 into මේ 10 එකකින්ද 10 into 2 කියලා එකක් එනවා ඉක්වල් වෙන්න ඕන moment of the resultant about a හරි aම ගන්න ඕනේ නැ any point consider කරාම ලේසි a b වගේ එහෙම ගත්තම මේක a ගන්න එක ලේසි හරි එතන moment of the resultant වෙන්නේ resultant's magnitude is 20 20 into 20 into a හරි ඒක simplify කරා නම් අපිට මේ වලට පේනවා මෙතන 20 20 මෙතන 40ක් කියලා එන්නේ 40 equals 20 කියලා නේන්නේ
අනේ නම් ඒ වලට value එකක් එනවා 2 meter කියලා. ඒ වලට value එකක් එනවා 2 meter කියලා. ඒ වල value එක 2 meter. يعني exactly මේ force එක මේ forces හතරෙන් effect එක ගන්න පුළුවන්. මෙන්න මේ 2 meter නේ. හරියට මේ B වලින් දැම්මම 20 newton මේ force එකක් අප්පර. හරි. බලන්න මම හිතන් තේරෙන්නේ නැති කියලා හිතනවා. අපි ඔක තමයි theory එක. Moment of the system is equal to moment of the resultant. හදන්නකෝ. හදන්න හදලි වරුණාන් පස්සේ කියන්න හරි වල වෙක්ටර්ස් ෆස්ට් ටික් කරන්න ඇති කියලා මම හිතනවා කරගෙන යනවා ඇති කියලා හරි හිතනවා ආ වෙක්ටර්ස් නේ මැට්‍රිසස් ආ ඉනු කරන් ඔන්න හද ලෙවල් ලා තිනවා අනිත් කට්ටියකත් මගේ එනවා ඇතිනේ නේද සමහරලාට ඒ වලට නෙගටිව් වැලියු එකක් එන්න පුළුවන්. ඒතර එහෙම නොවෙත් මේ A කියන පොයින්ට් එක මේ මේ E කියන පොයින්ට් එක අනිත් පැත්තට තමයි තියෙන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒක නම් හරියටම 2 මීටර් කියලා තමයි එන්නේ. ඉවර කරගන්න ඉවරනම් කියන්න හැමතිස්සෙම රිසල්ටන්ට් ෆෝස් එක හොයන්න මෙන්න මේ සිම්පල් එක්සැම්පල් එකේ තියෙන විදිහට තමයි තියෙන්නේ හරි ඒතර ෆෝස් රිසල්ටන්ට් ෆෝස් කියන්නේ සිංගල් ෆෝස් එකනේ ඉන්ස්ටිට් ඔෆ් ද සිස්ටම් ඒතර එකට තියෙනවා මැග්නිටියුඩ් ඩිරෙක්ෂන් ලයින් ඔෆ් ඇක්ෂන් r equals square root of squared plus y squared over 2 මැග්නිටියුඩ් එක තමයි 20 නිව්ටන් කියලයි තර දැන් අර මේ අවුට්පුට් එක ඇඳලා තියමු. අපි මේ හොයන්නේ මේ रिजल्टेंट आर गाने
ඔයාලා ස්කවර් සම් එක අරගෙන අනේ r ගන්න. ඒක මෙතන මේ කරලා තියෙන්නේ. හරි. එතන y x එක 0 වෙන ඉඳලා එතන රිසල්ටන්ට් එක වෙන්නේ y එකයි වෙන තියෙන්නේ. එතන මේ ඇන්ගල් එකත් අපිට තීටා කියලා හොයා ගන්න වෙනවා. ඔයාලටත් ලියලා බලන්න පුළුවන් බෝඩ් එකේ අවුලක් නැහැ. අදලි වරණම් කියන්න දලි වරුණාම කියන්න
මොහොතල ඉවරයිනේ නේ හරි මම ආයි මෙතන කරපු දේ මතක් කරනවා හරි මොකද කරේ horizontal components vertical components වාගත්තම මෙතන xy නේ xy + y² විදිහට r ගන්න පුළුවන් මේ තියෙන විදිහට හැබැයි අපිට හරියටම කියන්න බෑ r වල තැන කොතනද කියලා එතකොට තමයි කරන්නේ moment of the system is equal to moment of the resultant කියන එක. හරි. හරි එහෙනම් අපි අන්තිම හරි නැත්තම් දෙවෙනි අන්තිම නැත්තම් දෙවෙනි example එක විදියට ඒක තියෙන්නේ equilateral triangle එකක් තමයි තියෙන්නේ. හරි. one resultant එක හොයන්න. ඒ වගේම ඒ වල ඉඳලා මේ AB line එක cut වෙන තැනට, ඒ කියන්නේ line of action එක AB line එක cut වෙන තැන හොයන්න. එතකොට හරි. අර විදියටම තමයි කරන්නක බලන්න. මං අඩියා වලට මොකුත් කියන්නේ නැතුව මේ ටක් ගාලා වෙලාව දැම්මේ මේ ඉන්න පුළුවන් කට්ටියක් ඉන්න බැරි කට්ටියක් ඉන්නවා නෝත් රෙකෝඩින් එක ෆලෝ කරන්න පුළුවන් නේ අද මේ ඡන්දේ
පොඩ්ඩක් හවස වෙනකොට අමාරුයි ඒකයි. හරි හරි, යම් ගානට යම් ගාන හදමු. අදරි වරනා මට කියන්න x ගන්න ඕනේ. x කියලා මම අදහස් කරලා තියෙන්නේ පොසිටිව් x ඩිරෙක්ෂන් එක. හරි 20 තියෙනවා මයිනස් 12 cos 60 60 is half, therefore 12, 8, 20, 20 minus 10. This is 20 minus 10, right? So x is 10. Y? 12 sine 60 minus, I'm taking upward direction, right? 8 sine 60. When 4 sine 60 kela, 4 sine 60 kela, 4 sine 60 kela, can I 2 square root? කියලා තමයි එන්නේ. හරි. එතනින් අපිට රිසල්ටන්ට් එක ගන්න පුළුවන් නේ. ස්ක්වයර් ප්ලස් y ස්ක්වයර් ස්ක්වයර් රූට් විදියට. ස්ක්වයර් ප්ලස් y ස්ක්වයර්. ප්ලස් මගේ වැරදි නම් මම කියන්න. හරි 2 root 3 දෙන්නේ SQRT 112 වගේ වැලියු එකක් තමයි එන්නේ. මම හරිද? cos 60 නැත්තම් මේ BA direction එකට නෙන්නේ. මම ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා මෙහෙම ආය අඳින්නේ. තියෙන 10ක් මේ පැත්තට තියෙන 2 root 3 මේ දෙන්නගේ රිසල්ටන්ට් එකනේ මේ තියෙන්නේ. දැන් ඔය ට්‍රයැන්ගල් එකක් විදිහට යනවා නම් මෙහෙම ට්‍රයැන්ගියුලර් ලෝ එකෙන් ඇඩ් කරන්නේ. මේ තමයි අර x එක. මේ තමයි x. මේක තමයි y. එකනේ R. එතන මේ ඇන්ගල් එක හරි. මෙතනට 10 තියෙනවා. මෙතන තියෙන y එක තමයි මේ පැත්තේ ඇන්ගල් තියෙන්නේ. 10 තියෙනවා. එකක් 10 අනිත් එක මේ ඩිරෙක්ෂන් එක හොයනකොට වලට පුළුවන් මේ ඩිරෙක්ෂන් එක මොකරි
අකුරක් දාලා තීටා කියලා වගේ දාලා තීටා වගේ මේ දාන්නේ සාමාන්‍ය තීටා කියලා දාලා එතකොට tan තීටා වෙන්නේ y over tan tan තීටා වෙන්නේ y over x නේ එකෙන් අපිට y over x y ne y y y y y y y y y yani 2 root 3 divided by 10 theta ne ona theta tan inverse kiyala men theta ekata thota tan theta naththan deya ganna theta antim s n s q r t 3 square root 3 over 5 kiyala thamai meter one kenetta thinin angle ekak ganna puluwa thamigara anith kathandare thamai line of action ekak ne ithara thiyena dura ganna hati මේ පොඩ්ඩක් බලමු කට්ටිය හරි අදලත් සමහර ලාට දැන් මේ රිසල්ටන්ට් එක මේ යන්නේ කොතනද කියලානේ අපිට ගැටලුව තියෙන්නේ මේ මේ වගේ තැනකින් අර ඉස්සෙල්ල වගේ දැන් ඉඳ ගන්න මේ මේ තමයි R හරි දැන් මේක ඔයාලට පුළුවන් මෙතෙන්දී මේ මර කොම්පෝනන්ට් එකටම ගන්න R වෙනුවට කොම්පෝනන්ට් එකම දාගන්න පුළුවන් අර මේ අඳලා තියෙන එකම තමයි මේ ලයින් එක තමයි අපිට ප්‍රශ්නේ මොන ලයින් එකේද මෙයා ඉන්නේ කියන එකනේ ගැටලුව තියෙන්නේ මේ ලයින් එකේ ඉන්නකොට මොන ලයින් එකක් තියෙනවද මේ ලයින් එකනේ අපිට හොයාගන්න ඕන හරි එතකොට ඒ අපිට මේ ලයින් එක AB කට් වෙන තැනදී ආපහු මේක රිසෝල්ව් කරනවා xy වලට එතනින් හරි එම් මොකද එතකොට රිසල්ටන්ට් එකේ මොමන්ට් එක ගන්න ලේසි resultant එකේ moment එක ගන්න ලේසි එහෙම කරන් පස්සේ ඒක මේක තමයි අර x එක මෙතන තමයි y එක හරි එතන resultant එක තමයි තියෙන්නේ resultant එක වෙනුවට හැමතිස්සෙම ආපහු xy use කරන්න moment ගන්නකොට අපි කරන්නේ moment about a right of the system is equal to moment of the resultant system is equal to resultant system system එකට forces දෙකක් තිබ්බට මේ 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 තුනක් තිබ්බට 20යි 8යි දෙකම එන්නේ 12 එක තමයි එන්නේ. අතර එන්නේ 12 cos 60 එක එන්නෙත් නැහනේ. මේකත් අපි ආපහු මෙතන රිසෝල්ව් කරලා දෙන්නේ. මේ මෙයාවත් ආපහු මෙතන රිසෝල්ව් කරගන්න පුළුවන් නේ. මේක රිසෝල්ව් කරගන්න පුළුවන් නේ. ඔක්කොම එක ටැන්ඩල් තියෙන පේනවත් දන්නේ. 12 cos 60 එක එන්නේ 12 sin 60 එක තමයි එන්නේ. into 2 equal වෙනවනේ. එහෙනම් අර
එතනට මොකක් හරි අපි ලෙටර් එකක් දාමු මේ පොයින්ට් එක A B C D කියලා වගේ. එන්නේ x නේ y y y y into into a distance එක ad ad තමයි හොයාගන්න y into ad දාන්න පුළුවන් 12 sin 60 simplify කරන්න පුළුවන් 2 equals y y y y y y y sqr t into ad ad hagan puluwa taking medical la देखे तो देखे तो देख क्या पिला है ना ये तो रूट थ्री वाले इन डिवाइड कर दी एडी वाले वैल्यू दान्य हाथों को कट्टी बालन मैं सी बी वाल बी सी वाली नहीं है ना फोर्स ऐकर के लिए मैं परपेंडिकुलर डिस्टेंस ऐको है ना पुलवा मुझे यार परपेंडिकुलर रखा कहाँ तो मंगल क्यों है अतर कंपोनेंट वाली करने का लेसी කටියත් හදලා ඉවරනම් කියන්න මේ සතියේ පොඩි පොඩි හෝම්වර්ක් ටිකක් තියෙනවා මෙල්මිනි අපේ දීරගේ පොතේ ඒක මම පොඩි ස්කෑන් එකක් දාලා ඔයාලට දෙවන්නම්කෝ Combined Mathematics Grade 12 अरे Part 1 ने एके एके तमाई System of Forces थी ने Total of Forces थी ने एके ममाई इकें गारांटे इवर ने एके दपु गारांटे थी ने सिस्टम ऑफ कोप्लेन फोर्सेस के ला अपने खाता करने थी नहीं रहता मोमेंटम है सिस्टम मोमेंट ऑफ अ फोर्स मोमेंट ऑफ अ सिस्टम थोड़ा रिजल्टेंट फोर्स ऑफ अ सिस्टम थोड़ा ने इन्हें मैग्नीट्यूड डायरेक्शन लाइन ऑफ एक्शन वैटी के गाना गुड़ा अपने में की पे दाना वाला ऐटी का हदला मटे वन ने उत्तर तीन एवं मंदान है थोड़ा आठ चेक करके लेसी वैन මේක තව එක තියරි එකක් තියෙනවා කපල් එකක් කියලා. කපල් කියන්නේ ඔයාලා දන්නවනේ ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙන ෆෝසස් දෙක දෙපැත්තට තියෙනකොට එකක් ඉස්සරහට අනිත් පිටිපස්සට වගේ හිම තියෙනකොට දෙක දෙපැත්තට තියෙනකොට ෆෝසස් දෙක දන්නවනේ ඒක මොකද දෙපැත්තට තියෙනකොට ඒකට කියන්නේ කපල් එකක් කියන්නේ. ඒතර කපල් එකේ තියරි එක කතා කරන් තියෙනවා. ඊපස්සේ ඒක යූස් කරලා ගණන් හදන්න තමයි තියෙන්නේ. ලබන සතිය අපිට උඩට පාස් පේපර්ස් ප්‍රශ්න වලට යන්න පුළුවන්. මේ वेक्टर्स यूज ट्रायंगल वेक्टर्स वगे यूज रिप्रेजेंट करने का तीन बट तम कथाकर हदल इवरने हरम सिंपल वाल हदलने बल हदल इवर इवर कर मैं होंम वर्क दाना अरे
අද මේ පොඩ්ඩයි තියරි කරේ මේක කලබලයක් නැතුව හෙමින් මේක සාමාන්‍ය මම ළමයිට කියලා දෙන්නේ ඇප්ලයිඩ් මැත්ස් නේ පියෝ මැත්ස් වගේ නේ පියෝ මැත්ස් නම් නිකන් ෆාස්ට් එකේ යන්න පුළුවන් ඇප්ලයිඩ් මැත්ස් සෝ ස්ලෝ එකේ යන්න ඕන හරි එකක් කර එක ගානක් හදුවත් ඇද්දි සාමාන්‍යයෙන් ඒකෙ ඔක්කොම දේවල් ඉගෙන ගන්න එක තමයි ඇප්ලයිඩ් ප්‍රති කරන්නේ හරි එහෙනම් අපි අදට මේ මම මේ චන්දනම් මලන් කේසුත් හින්ද මේ රෑ වෙනකොට හරි රචින්නපත්තු කරනවා දැන් නැද්ද ඉතින් ඒක ප්‍රශ්නනේ ඒවත් එක මම මේ කලින් පොඩ ඉවර කරන්න ඕනේ කියලා හිතලා හිම ගොඩක් කියන්නේ නැතුව ඉක්මනට වගේ දාගත්තේ මිස් වෙච්ච කට්ටියත් ඇති එන්න බැරි වෙච්ච කට්ටියත් ඉන්නවා ඒ කට්ටිය මේ රෙකෝඩින් එක බලලා කරගන්නත් පුළුවන්කම තියෙනෝනේ හරි මේ අපි එහෙනම් ඔයි ගන්නට මේ තියමු ඉන්ටර්වල් එක මේ ඉන්ටර්වල් නේ අද මේ ලබන සතිය අපි මේ ඉතුරු වෙටි කරමු ලබන සතිය අපි ටික වැඩිපුර වෙලා කරමු අද වගේ නැතුව මේ ලබන සතිය මම හිතන්නේ ස්කෝල තියෙනවනේ උඩට හවස වෙලා තමයි කරන්න වෙන්නේ හවස වෙලා අපි එහෙනම් කරමු මේකත් මම මේ කරපු වැඩ ටික මේ ටික පොඩ්ඩ සේව් කරගන්න පුළුවන් ස්ක්‍රීන් එක සේව් කරලා ඒකත් මම එවන්න වයිට් බෝඩ් එකට සේව් කරලා එවන්න පුළුවන් ඒ ටික කොහමද බලමු හරි එහෙනම් බයි බයි